වෙල්කම් ටු ට්‍රින්ගමලේ ඇන්ග්ලස්. අද අපි බලන්න යන්නේ සීමන්ට් සප්ලාස්ටික් එක ගැන. සීමන් එක ගත්තනම් 1921 පටන් අරන් දැනට අවුරුදු 30ක් වගේ කාලයක් ඇති. සීමන් එකේ ස්පෙෂල් එක තමයි ඒ ප්ලාස්ටික් එක නෝමල් ප්ලාස්ටික් එකට වඩා 10x ටෆ් ප්ලාස්ටික් එකක් තියෙන ඒගොල්ලන්ගේ. සාමාන්‍ය ප්ලාස්ටික් එකටයි සීමන් එකේ ටෆ් ප්ලාස්ටික් එකටයි වෙනස තියෙන්නේ. ඒ සාමාන්‍ය මාළු එක්කම එක ෂොට් එකේ රබර් කැඩෙනවා. හැබැයි සීමන් එක ගත්තාම 10x ස්ට්‍රොන්ග් එකක් තියෙනවා. දැන් අතේ තියාගෙන ඉන්න මම මලට්ටන් කියන අඟල් අතරේ මොඩල් එක. මේක ඕනම අතරට වැඩ කරනවා. මේකට හරියන ජිගඩ් එක නම්බර් 4-3 එක හොඳටම මැච් වෙනවා. අපි කලර්ස් එක ගැන වෙන දවසක් වෙනම වීඩියෝ එකක් බලමු. සීමන් කියන්නේ ලෝකේ තියෙනම හොඳම සොෆ්ට් ප්ලාස්ටික් එකක්. ඒගොල්ලන් තමයි මේ රබ්බර් වල තියෙන ගොඩක් සාර්ථක ලුවස් අදලා තියෙන්නේ. දැන් අපි බලන්නේ ඕපනින් නයිට් කියන මොඩල් එක. මේක අඟල් පා. මේකට මැච් වෙන ජිගඩ් එක බලවනම් සීමන් එකේ තියෙන නම්බර් 4 and 5 මැච් වෙනවා මේකට. ඊළඟට අපි බලමු පර්පල් ඩෙත් කියන මොඩල් එක. මේක නම් ලැගුන් වලට නම් හොඳටම මේක වැඩ කරනවා මේ පාට. හරි බලමු ඉදිරියට අපිට හම්බුන රබර් ටිකයි අපිට හම්බුන ජිගඩ් කියනයි බලමු. දැන් අපි බලන්නේ පර්පල් ඩෙත් කියන අඟල් අතරේ මොඩල් එක. මේක සාමාන්‍යයෙන් කොළ පාට තියෙන නිසා ඕනම බොරු අතරට වැඩ කරනවා. මේක තමයි මම පාවිච්චි කරන්නට ගත්ත ජිගඩ් එක. මේ ජිගඩ් එක බලවම සයිස් එක නම්බර් 4. වෙයිට් එක 1/2 ounce, ඒ කියන්නේ 14 grams. අපි ජිගඩ් එක තෝරනකොට අපේ රබ්බර් එකට හරියන ජිගඩ් එක තෝරන්න ඕනේ. ඒ විදියට අපේ ෆිෂින් පොයින්ට් එකේ ඩෙප්ත් එකයි වෝටර් කරන්ට් එකයි අනිවාර්යෙන් දැනගෙන ඒකට මැච් වෙන ජිගඩ් එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ස්ට්‍රයික් එක හම්බෙන්නේ. ඇක්ෂන් එක ගොඩක් සාර්ථක වෙන්නේ ඒක අනුව තමයි. මේ වීඩියෝ එකේ අඩුපාඩු තිබ්බනම් මට අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මගේ දැනුමට දන්න ඒවා තමයි මේකට මම කියලා තියන්නේ. මේ වීඩියෝ කැමති නම් ලයික් කරන්න, ෂෙයාර් කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න.